එළබෙන එංගලන්ත සංචාරයට පෙර අද කිලෝමීටර් 2ක යෝග්‍යතා ධාවන තරගයකට සහභාගී වූ ක්‍රීඩකයන් 5 දෙනාම එම පරීක්ෂණයෙන් සමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රියාත්මක කරන ලද යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වූ ක්‍රීඩකයන් 5 දෙනා අතරට බංගලාදේශයේදී පැවති යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ ධනංජයද සිල්වා හා ධනුෂ්ක ගුණතිලකද ඇතුළත්ව සිටියා. අද දින පාත්වන ලද යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වූ අනෙක් ක්‍රීඩකයන් තිදෙනා වන්නේ ධනංජය ලක්ෂන්, ඉසන් ජයරත්න සහ නුවම් ප්‍රදීප් යන ක්‍රීඩකයන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එංගලන්තයට එරෙහිව 2020 සහ එක් දින තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 24 දෙනෙක් සහිත සංචිතයක් නම් කළා. ඕස්ට්‍රේලියාවේ මුල්ග්‍රේව ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පත් කර තිබෙනවා. ඉදිරි 2021-22 තරග වාරයේ වෙනුවෙන් එම පත්කිරීම සිදු කර බවයි මුල්ග්‍රේව ක්‍රිකට් සමාජය නිවේදනය කළේ. සනත් ජයසූරිය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 110ක්, එක් දින තරඟ 445ක් සහ ජාත්‍යන්තර 2020 තරඟ 31ක් ක්‍රීඩා කර තිබෙනවා. එක් දින පිටියේදී ඔහු ලකුණු 13,430ක් රැස් කිරීමට සමත් වූ අතර බිඳ හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 323ක් ලෙසයි වාර්තා වන්නේ. මුල්ග්‍රේව් ක්‍රීඩා සමාජය සඳහා TM දිල්සන් හා උපුල් තරංග යන ක්‍රීඩකයන් ක්‍රීඩා කරන අතර කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ TM දිල්සන් විසින්. බංගලාදේශ දඟපන්දු යැවීමේ පුහුණුකාර ධූරය රංගන හේරත් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. දෛනික වැටුපහා දීමනා ප්‍රමාණවත් නොවීම ඊට හේතුව බව පැවසෙනවා. තවද බංගලාදේශ ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන්නේ දිගු කාලීන පුහුණුකරුවෙකු වුවත් රංගන හේරත් බලාපොරොත්තු වී ඇත්තේ දින 120ක කාලයක් සඳහා තම සේවය ලබා දීමට බව සඳහන්. පෑම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.